සාදුු 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 නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදු හිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට සමදා සද හම් සරනයමි නමස්කාර වීවා සංහරුවනට සැමදාමහා සංහ සරනයමි නමස්කාරවීවා තුනුරුවනට සැමදාතිසාරනසරනයමි සාදු 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 අපට මේ ධර්මය කියල දුන්න අපගේ පරම්පූජනීය ගුෘුදී වොත්තම පින්වත් ලොකුසාමිින් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු. සාධ සාදු ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නී අද මේ නුවනැසපාදන සිරි සදහම් ඒ වැඩ සටහන සඳහා ඒ දායකත්වය දරන්නේ පින්වත් ඩ්ලිව කසුන් මදු සංක මහතා විසින් ඒමීට වසර හතලියකට පෙර පර්ලෝගිය ජඒ සුවනේරිසියාට ඒවගේ ජයේ නිමල් කරුණාතිලක මාමාට සහ මීට වසර හතරකට පෙර මේ පරලෝගිය ඒ රූපවිති ආච්චයම්මාට පංහන් මුදන් කිරීම බලාපොරොත්වින් තමයි අද මේ වැඩ සටහන සඳහා දායකත්ව දරන්නේ. ඉතින් පින්වත්නී මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ හරි ආශ්චර්වයත් අත්භහුත දෙයක්ම ඒ කියන්නේ මේ දුකින් පීඩාවට පත්වලයි සත්වයන්ගේ දුක සම්පූර්ණයම නැතිකරල දාණ්ඩ පුළුවන් ඒ අපි සරණගේපු අපගේ ශාස්ෘන් වහන්සේගේ ධර්මයට එතු මේ දුකින් පීඩාඩ පත්තුලයි සත්වයගේ හිතේ ඒ දුක නිවෙන නිසාම ඒ සත්වයා සූපත්භාවයට පත්වෙනවා මේ ධර්මය ශ්‍රවනයරලා ධර්මය හැසුරුණුත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ නිසා මේ ධර්මය ශ්‍රවණය කරද්දිින් ආවට ගියාට ශ්‍රවණය කරන්න එපා කිවා. කොහොමද බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය ශ්‍රවණය කරන්න කියලා කිවේ. අට්ටිකත්වා මනසිකත්වා සබ්බ චේතසෝ සමන්නා හරිත්වා ඕහිත සෝතෝ දම්මන් සුනාති. අට්ටිකත්වාගේ මේ හොඳට නුවන මෙහෙවලා මේ ධර්මය ශ්‍රවනය කරන්න්නිකිව. ඊළඟට මනසිකත්වා අනුවනින් හොඳට මේ ධර්මය විමසස ධර්මය ශ්‍රවණය කරන්නඩිකිව සබ්බ චේතසූ සමන්නා හරිත්වා. මුලු හිතම ඒ ධර්මයට යොමු කරගන ඕහිත සෝතෝ දම්මන් සුනාති කංයොමාගන ධර්මය ශ්‍රවණය කරන්ිකිවා එහෙම ශ්‍රවණය කරන කෙනාට තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැබැෑ ප්‍රතිඵල ගණ්ඩ අවස්ථාව තියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලා පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තියෙන්නේ මේ මෙහෙම ගුණවලින් යුක්ත කෙනාට. ඒ කවුද මේ ධර්මය තියෙන්නේ ඉතා අඩු අවශ්‍යතාවලින් යැපෙන අල්පේච්ච කෙනාට තමන්ගේ ගුණ ලෝකයට ප්‍රකට කරන්න නැති අයිංසක කෙනාට තමයිකිව මේ ධර්මය තියෙන්නේ. ඊළඟට ලාබ සත්කාරෝලිින් සතුටුවෙන්ඩ උත්සාහ කරන කීරිති ප්‍රසන්සාාවලිින් සතතුටවෙන් උත්සාහ කරන එහෙම කෙනාට මේ බුදුරජාණන් වහන්සේ ධර්මය. ස්පර්ස ෙන්නෑ කිවවා කියැන මහෙච්ච ගුණ තියෙන කෙනාට තමන්ගේ ගුණ ලෝකයට පෙන්ව අන්ඩහදන එහෙම උඩගු චරිතයකට බුදුරජාණන් වහන්සගේ ධර්මය ස්පර්ස වෙනෑ කිව අල්පේච්ච කෙනට තමයි කිව මේ ධර්මය අල්ලගණ්ඩ පුළහන් වෙන්නේ අල්පේච්ච හිත්තකින් යුක්ත කෙනාට තමයි මේ ධර්මය අවබෝධ වෙන්නේ ඒක බුදුරජාන් වහන්සේ වදාල් පලවෙනිකාරණය ඒළඟට බුදුරජණන් වහන්සේ දේශනා කළ ධර්මය තියෙන්නේ ලදදන් සතුටු වෙන කෙනාට. සිව්පසේම හොයමින් ඒවම සාරයකරගන වාසයකරන කෙනාට මේ ධර්මය නියම් ප්‍රතිඵල ලබන්ඩ බෑකිව්වා ලැබිච්ච දේකින් සතුටු වෙන කෙනාට තමයි කිව මේ ධර්මයෙන් ප්‍රතිපල් ලබඩුපුොළොන්ගේ කියන්න ගිහිගෙදර වාසයකරන නොබනන් ඔන්න ලැබෙන අපිහිතමු තමන්ට ලැබෙන වැටු පක්තිනවා. ඒ වැටුපට සරිලන විදිහයට ජීවිකාව ගත කරන කෙනාට තමයි මේ ධර්මෙන් ප්‍රතිඵල ගණඩ පුළුවන්. නැත ලෝකෙට පේන්ඩ එක එක දේවල් කරකර මේ ලෝකයේ අය කරන දේවල් අනුරූපෝ යන්ඩ ගිහිලා අමාරුව වැටනුත් නම් අමාරු වැටින චරිතකට මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්ඩ බෑ කියලා බදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඊළඟට භික්‍ෂුවකට නම් පින්වත්න ලැබෙන සිවර. ීවර ඊළඟට ලැබෙන පින්ඩ පාතින් ලැබෙන සෙනසුනෙ ඉළඟට ලැබෙන ගිලම් පසින් සතුට වෙන ඒ කෙනට තමයි කිව ඒ සන්තුෘට්ටිතාවේ තියෙන කෙනට තමයි කිව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පහසුවම අල්ලගන්න පුළුවන් ඊළඟට බුදුරයන් වහන්සේ දේශනා කළා මේ හුද කලා විවේකයේ වාසය කරන්න කැමති කෙනාට තමයි මේ ධර්මය ඉස්පර්ස වෙන්නේ ඒගන්නේ පිරිස්ස එක් කතා කර කර නැත්තං අවට අපි වටා ඉන්න කට්ටියත් එක්කම කතා කරර ඒ කට්ටේ පිරිසෙම්ම සතුට එන නන් එහෙම කෙනාට මේ ධර්මය අල්ලන් අමාරුයි කිවා. එහෙම මේ හුද කලා විවේකීව වාසය කරන කෙනාට ඒකට කැමති කෙනාට මේ ධර්මයෙන් ප්‍රතිපල් ලබන්න පුළුවන් කිවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ හොඳ අරබනලාද වීර්යක් තියෙන කෙනාට එක නිතර කුසල් දහම් දියුණු කරන්ඩත් අකුසල් දහම් ප්‍රහාණය කිරීම් පිණනිසත් නිතර තමන්හිතේ වීර්යක් පවත්වන කෙනාට තමයිකිව මේ ධර්මය අල්ලන්ඩ පුළුවන් වීරය නැති කුසීත කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ධර්මය ප්‍රතිපාල ගණ්ඩ අමාරුයි කියලා දේශනා කළේඋුන්වහන්සේ. ඊළඟට මනාකොට සිහ පිහිටුවාගත් කෙනාට. ඒ තමන්ගේ හිතේ මොනවගේ ක්‍රියාකාරත්වයක් දැම් පවතින්නේ. මගේ හිතේ අකුසලඇද වැඩ කරන්නේ නැත්තම් මගේ හිතේ කුසල් සහගත අරමුණක්ද වැඩ කරන්නේ කියලා නිතර හිතගෙන හෙවිල්ලෙන් ඉන්න සතිපට්ටානි තුළ මනාකොට සිහ පිහිටුවා ගත්තු කෙනාට තමයිකිවා මේ ධර්මය ඉස්පර්සයවෙන්නේ සිහි මුලා වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ ධර්මයෙන්. බෑ පිළිසරණක් ලබන්ඩ අමාරු කිව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සමාහිත සිත්ත තිකෙනාට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ස්පර්ස කරන්න පුළුවන් කිව. අසමාහිත සිත්තියන නිතර අකුසලෙන් අකුසලේට මේයටවෙලා අකුසල්වලින් සතුට එකෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිපල් ලබන්ඩ අමාරයි කිව. ඊළඟට බුදුරජණන් වහන්සේ දේශනා කළ ප්‍රාඥාවන්ත ශ්‍රාවකයට කිවා මේ ධර්මය ස් පර්ස වෙන්නේ එක උන්වහන්සේ දේශනා කළේ ප්ඥාවන්තස්සායන් දම්ම නායන් දම්ම උදුප් ප්ඥස්ස පින්නත් මහන්නේ මේ මගේ ධර්මය යන්නේ ප්‍රඥ්‍යාවන්ත ශ්‍රාවකයට කිවා ප්‍රාජ්‍ය නුවන නැති කෙනාට මගේ ධර්මයෙන් ප්‍රතිඵලල් ලබන්න බෑකිව එක හත්වේ නිකර්ම ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කළා නිප්ප පංච කෙනාට එක කියන්න ප්‍රපංචි කියලා කියන්න මේ කෙලෙස් සිතුවිල්ලි නිතර හිත හිතා ඉන්න කෙනාට මේ බුදුරජාණන් වහන්සකින් ඒ බුදුරණන් වහන්සගේ ධර්මයෙන් නියම ප්‍රතිඵලයක් ගණ්ඩ අමාරුකිවා. එහෙම කෙලෙස් සිතුවිලි හිත න්නැතුව කුසල් සහගත අරමුණයම හිත පිහිටුවාගෙන ඉන්න කෙනෙකුට ඉතාම පහසුවෙන් මේ බුදුරජාණන් වහන්සගේ ධර්මයෙන් ප්‍රතිඵල්ල ගණ්ඩ පුළුවන්කිවටන් මෙ මේ කරුණුවල යුක්ත කෙනාට පින්වත්න මුදරයන් වහන්සේගේ ධර්මය ඉස්පර්ස වෙනවා ආගේ නිසා මෙ මේ කියපු කරුණු ඇති කරගන්නඩ පුළහන්වෙන්නේ අපිට මනාකට නුවනින් විමස විමස මේ කියන දහම් කරුණු ශ්‍රවණය කොළොත්න විතරයි ආගේ නිසාභ මේ ධර්මය ශ්‍රවණය කරදදි මුොදට ආවට ගියාට නිකං එක එක දේවල් කකාබිබී හරදල්ව වී ඒ විදිහට ධර්මයහන්ට පුරදුුවෙන්ඩ එපා මනාකුට ධර්ම ගෞරය යුක්තව ඒ ම මේ ්‍රවනය කරන්නන්නේ බුදුරජාණන් වහන්සේ සා රසංකයේ කල්පලක්ෂයක් පෙරුන්දම් පුරාගන ඇවිල්ලා ඉතාම වෙහෙස කර ගමනක් ගෙවාගේ නැවිල්ලා අපියෙනුවෙන් මේ අවබෝධ කරගත්ත ධර්මය තමයි මං මේ ශ්‍රවණය කරන්න කියලා ඒ අදහසින් ශ්‍රවණය කරන්න ඕනි එතකට තමයි ධර්ම ගෞරය යුක්තව ඒ ධර්මය ශ්‍රවණය කලා වෙන්නේ එහ කෙනාට ප්‍රතිඵල්ල ගණ්ඩ පුළුවන් ඉතින් ඒ නිසා මං අද පිවතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නටයදුණු ලස්සන සූත්‍ර දේශනාවක මේ සූත්‍ර දේශනාවේ නමු තමයි පින්වත්න චපපානක සූත්‍රය ප්‍රාණිං හයදනාවුල් කරගන බුදුරජාණන් වහන්සේ වදාළ දෙසුම ඉතින් බුදුරජාන් වහන්සේ ඔන්න භික්ෂුන් වහන්සේ ලාමුතනවා පින්වත් මහනිනි කියලා බුදුරාන් වන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා කොහොමද ඇඟපු ඇඟපුරා තුවාල හටගත්තු ඊළඟට ඒ තුවාල පැසවලා සැරය පිරිච්ච එහම රෝගියෙක් ඉන්නවා. ඉතින් මෙයා මොකද කරන්නේ වනයකට ඇතුල්ලෙනවා වනයකට ඇතුල්ලෙඉද්දී ඒ වනේ තියෙනවනං කුස කියන කටු ජාතිය කටුුවල් තියෙනවන් කටල් මෙයාගේ ඇගේමදි නොකී න ඊළඟට කටුසාහිත කොලතිය නෝනන් ඒ කොලෝලින් මෙයා ගෑන්ග සීරෙනෝ ඊළඟට ආ ඒ විදිහට පින්වත් මහනෙන ඒ පුරෂයා ඒ හේතුවෙන් ඒ කියන්නේ සැරෝ පිරිච්චේ තුවාලල යුක්තකෙන ඇවිදිහ වනකට ඇතුළල නොවනන් ඒකිනාා ගොඩා දුකට පත්ව නෝ නේද කියලා බුදුරජාණන් වහන්සේ භික්‍ෂුන් වහන්සේ ැහුව ආන් ඒවාගේ තමයි කිව්වා දැ මේ භික්ෂුන්හසේලා බදුරන් වහන්ේ දශ කරන්න පිනවත්මහලනී ඇතැම් භික්‍ෂුවක් ගමක ගිය විට එහෙම නැත්තන් අරන්නයට ගියවිට නුගුණ කියන අය දකින්ඩ හම් වෙනවා එක මිනිස්සු එකකඒ කියනා කොහොමද මේ භික්‍ෂූන් වහන්සේ නැත්තම් මේ ආශ්මතුන් වහන්සේ මේ මේ විදිහටයි කටයුතු කරන්නේ මේ මේ ගති පැවතුන් තමයි මේ භික්‍ෂූන් වහන්සේගේ තියෙන්නේ මේ භික්ෂුව අපිරි සුදු භික්‍ෂුවක් හොඳ ගත්ති පැවතුන් තියෙන බික්ෂුවක් න මේ ගමට කටුවක් කියලා ඒ පුද්ගලයා කටුවක් බව දැනගෙන සංවරවීමත් අසංවරවීමත් තමම්ම තේරුම් ගණ්ඩවන කියනවා ඒ භික්‍ෂුව විසින් ඒක තේරුම් ගණ්ඩවුන කියනවා එතකට හිතන් දැන් එහම සැරව තියෙන කෙනෙක් තුවාල ඇතියෙන කෙනෙක්ු. ඒවිදිට වඩේට පිවිසුනාට පස්සේ ඒහේතුවෙන් ඒකිනාා ගොඩාත්දුකට පත්තිනෝ. ආන් නිසා බුදුරජන් වහන්සේ දේශනා කළා එහම් ඒ විදියට කටු ඇනගන්න නැතුව. තමන් ඉතියෙන තුවාල පාරගන්න නැතුව කොහොමද භික්ෂුවක් වාසය කරඩ ඕනි කියලා. බුදුරජාන් වහන්සේ කියලා දෙන පින්වත් මහලනිි. භික්ෂුවක් අසංවුවර වෙන්නේ කොයි විදියට ද. කොහොමද භික්ෂුවක් අසංගුවර වෙන්නේ පින්නොත් මහනින් මෙහිලා භික්ෂුව ඇසිං රූපයක් දැකලා ප්‍රිය ස්වභාව ඇති රූපයට ගිජු වෙනවා. ඊළඟට අප්‍රිය ස්වභාව ඇති රූපයට ගැටෙනෝ කිපෙනෝ. කය පිළිබඳව සිහිය පිහිටුවාගන්න නැතුව වාසය කරනවා පටු සිතින් ඉන්නවා. පිළිබඳවසිහහි පිහිටවා ගන්න නෑ කිය එක අර්ථය තමයි පිවත්න්නේ එයා කායනු පස්ස භාවනාව තුළ නෙමෙයි වාසය කරන්නේ ආගේ කායනු පස්සනා භාවනාව තුළ වාසය කරන්න නැති නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එයා හිත පටුවෙලා තමයි ඒලා තියෙන්න්නේ කියන්නේ බාහිර අපි දකින රූපයකට අනුවනම් අපේ හිත වැඩ කරන්නේ ඒකට ආසාවෙලානං අපේ හිත වැඩ කරන්නේ ඇත්තන්ගේ දකින රූපයට අනුව අපි ගැටුණු හිතකින්නම් වාසය කරන්නේ ඒවෙලාට අපේ හිතේ පටු බව තමා ක්‍රියාත්මක වෙන්නේ එකන්නේ දකිින් රූපය කෙරෙහි ආසාව ඇතිවෙලානම්ඒවෙලාට අපේ හිත පටුයි ඉළඟට ඒ දකිින් රූපයට ගැටිල්ලනම් අපි ඉන්නේ අන් ඒවෙලාට අපේ හිත පටුව තමයි තියන්නේ බුදුරජන් වහන්සේ දේශනා කරනවා යම්තනක ඒ උපන් පාපී අකුසල් දහම් තුරු නැතුව නිරදවෙෙන්ඩි නැත් අන්ඟයි ඒ කෙනාට චිත්තවමුතියත් ප්‍රඥ්ඥාවමුක්තියත් ඒ ආකාරයම අවබෝධ කරගන වාසය කරන්න බැ කියනවා. කාටදම කියන්නේ ඇහින් රූපයක් දැකලා ඒ රූපයට ගිජුවෙලා වාසය කරන කෙනාට. ඒ දකිින් රූපයන්ට ආසාවින් වාසය කරනෙනට නැත්තන් දකිින් රූපේට ගැටිල වාසය කරන කෙනාට මේ ජීතයේදී චේතෝයිමුක්තියත් ප්‍රඥ්ඥාව මුක්තියත් ඒ කියන්නේ මේ ධර්මය අවබෝධ කරගෙන වාසය කරඩ බෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ඇහන් දකින රූපයන්ට ඊළංට බුදුරජණන් වහන්සේ දේශනා කරනවා කනිංගහන සබ්දත් ඒ වගේ මයිමොකොද පිංවත්න අපි දැම් මේ ලෝකඇත් එක්ක සම්බන්ධ වෙන්නේ බාහිර ලෝකඇත් එෙක සම්බන්ධ වෙන්නේ අපි ඇස කණ නාසේ දිවකාය මනස කියන ආධ්‍යාත්මික ආයතන අහහරහ තමයි බාහිර ලෝක ඇත්තෙක් අපි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔන්න යම්මිටක අපේ ඇස අසංවරයි සමහරලාට අපි කනා අසංවරයෙනවා ඒ කොහොමද කණින් සබ්දයක් අහලා ඒ අහපු සබ්දට අනුව ඒ සබ්දට ගිජුවෙලා නන්ගගේ වාසය කරන්නේ වෙලාටයාගිහිත පටුව ක්‍රියාත්මක වෙනවා ඊළඟට යහපු සබ්දට අනුව තර හිතිඉන්නං අපි වාසය කරන්නේ ආංගේ වෙලාව අපේ හිත පටුයි ඊළඟට බුදුරණන් වන්සේ දේශනා කරන අංගේ විදිහට අහපු සබ්දේට අනුවනං එහිත වැඩ කරන්නේ එයා කායානු පස්සනාව තුළ හිත පිහිටවල අනැත්තන් එයාගිහිත පටුව තමයි ක්‍රියාත්මක වෙන්නේ එයාට මෙලෝදී පහසුවෙන් වාසය කරන්න බැකේනවා ඊළඟට මෙලෝදී චේතෝයිමුත්තියත් ප්‍රජඥාමුක්තිය අවබෝධ කරගන වාසය කිරීමක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තියෙනවම් එතන කනවිතරක් නෙමේ සමහල්ලාට අපි නාසියෙන් ගඳ සුවද විදිනවා එතට ගඳ සුවද ග්‍රහණය කරජදිගේ ගඳ සුවන්දට අනුව අපි ඒ ගඳට නැත්තං සුවඳට ආසාවෙන් වාසය කරන ෝඕනං. ඊළඟට අපිට ලැවිච්ච දැනිච්ච ගඳට ගැටීමෙන් වාසය කරනෝ ඕනං එයාගහි තේවෙලාවේ පටුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට දිවට දැනිච්ච රසය ඔස්සේ රසේට ගිජවෙලා වාසය කරන ඕනම්. නැතන් ඒ රසේට ගැටිලා වාසය කරනෝ ඕනං එයාගහි තේවෙලාවට පටුව තමයි පිහිටලා තියන්නේ. ඊළඟට කයට දැනිච්ච පහසට ඇලීමෙන් වාසය කරනෝන යම් කෙනෙක්ු. නැත්තන් කායට දැනිච්ච පහසට ගැටීමෙන් වාසය කරනෝනන් එයාගිහිත පටුවෙලා තමයි ඒලාව තියෙන්න්නක නවා. බුදුරන් වහන්සේ දේශනා කරනවා. මනසට හිතන අරමුුණුවලට. ඇලීමෙන් නං වාසය කරන්න යම් කෙනෙකු. එහමනැත්තන් ගැටීමෙන්නං වාසය කරන්නේ බුදුරන් වහන්සේ දේශනා කළා. ඒවෙලාගේ ඒ වෙලාව එයාගේ හිත වැඩ කරන්නේ පටුව කියනවා එහට මෙලොවදී පහසුවන් වාසය කිරීමක් ලබඩු වෙන්න කියන බුදුරන් වහන්සේ. යම් කෙනෙක් මෙහෙම ඉද්දිං මරණයට පත්වනොක බුදුරජාණන් වහන්සේ දේශනා කළ එයා මෙම ගති දෙකෙන් එක ගතියක් කැමතිෙන්න්ඩවන කියනවා ගතියකිව උපත ඒමකක්ද එක්කෝ එකන් ඉන්ද්‍රී අසංවුවරයෙන් වාසය කරන වෙලාවට යම් කෙනෙක් මර්ලයට පත්වනොතුන් එයා ගිහිල් එක්කු නිරේ උපදිනවා කියනවා නැත්තන් තිරිසල්ලෝක උපදිනෝ කියනවා ආංඒ විදිහයට පින්වත්න මේ ඉන්ද්‍රී අසංවරයෙන් යුක්තව යම් කෙනෙක් වාසය කරනවා නං ඒ වෙලාවට මෙලෝ වසෙන් යාට පහසුවන් වාසය කිරීමක් නෑ බුදුරජණන් වහන්සේ දේශනා කළේ ඒ වෙලාවට උපන් පාපී අකුසල් දහම් මිතිරි නැතුව එයාගේ නිරුද්ධවෙෙන් නැත්තං එයාට මෙල වසයෙන් ප්‍රජ්ඥාවමමුක්තියත් චේතෝවිමුෘක්තියත් අවබෝධ කරගෙන එකන් චිත්තවවිමුත්තියත් ප්‍රජ්ඥවිමුෘක්තියත් අවබෝධ කරගෙන වාසය කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ේතුකට මේ එක විදිහක් මේ චපානක සූත්‍රයේ විස්්තර කරන එක විදියක් තමයි ඉන්ද්‍රී අසංවර ගැන බදුරජාණන් වහන්සේ පින්වත් එකක විදිහට නොයකුත් ධර්ම පරියායන්ගෙන් මේ ඉන්ද්‍රී සංගුරය ගැන විතර කරපු අවස්ථා ති නවා එක අවස්ථාවක බුදුරජණන් වහන්සේ දේශනා කරනවා කුන්ඩ ලිය සූත්‍රේ මෙන්න මේ විදිට ඉන්ද්‍රී සංගුරය ගෙනෙ කොහොමද චක්කුණා රූපන්දිස්වා නාබිජ්ජති ඇහන් රූපයත් දැකලා ඒ රූපයට ගිජුවෙන් නෑ කියනවා නාබිහන්සති රූපයේ දැක්කට පස්සේ දැ මෙතන ඉන්ද්‍රී අසංුරේ ගැෙන විස්තර කරන්නේ සාමාන්‍යෙන් ඉන්ද්‍රී සංගවරයේ ගැන විස්තර කරා බුදුරජාණන් වහන්සේ චක්කුණා රූපන්දිස්වා නාභිද්ජති නාභිහන්සති ඒ දකින රූපේ අනුව ඒ රූපය නිසා තමන් හිත පෙළන්ඩදි නෑ කියනවා තස්ස ටිතෝච කාය හෝත කය ඒ විදිරිටම පවත්වාගෙන කය වෙනසක් ඇතිවට දෙන්නේ නෑ ටිතන් චිත්තං හිතත් ඒ විදිට මනාකොට වෙනස් දෙන්නතුව වාසය කරනවා. අජ්‍යත්තන් සුසන්ටිතන් සුයි මුත්තං. මනාකොට ආධ්‍යාත්මය පැහැදිී මැතිකරගන ඒ දකින අරමුණින් හිත මුදවාගෙන වාසය කරනවා ආංඒ විදිහට කරුත් තමයි යා මනාකොට ඉන්ද්‍රයේ සංවරයෙන් ුතව වාසය කරන්නේ කියලා බුදුරන් වවාසේ දේශනා කළ දකින රූපයට අනුව ඊළඟට තියෙනවා චක්හුණ කෝපනයව රූපන්දිස්වා අමනාපං නමංකු හෝති එකන්නේ ඇහං රූපයක් දැකළ අමනාපයක් ඇති කරගන හිත මකු කරග නෑ කියනවා අභ්‍යාපන්න චේතසෝ හිතේ තරහක් ඇති කරගන්නේ නෑ කියනවා අදී න මනසෝහ දීන මනසකින් තොරව එකන් අර අපි ඉස්සරලා කතා කරාවගේ අර පටු හිතකින් තොරව වාසය කරනවා ඇන් දකින රූපේට අනුව තරහ ඇතිවට දෙන්නේ නැතුව ඊළඟට බුදුරන් වහන් දේශනා කරනවා තස්ස ටිතෝච කායොහෝතයි කයේ වෙනසක් ඇතිවන්න දෙන්නේ නෑක නවා ටිතංචිත්තන් හිතත් ඒ විදිහටම තියාගෙන වාසය කරන අජ්‍යත්තන් සුසන්ටිතන් සුයි මුත්තං ආධ්‍යාත්ම මනාකොට පැහැදීමේ යුක්තව අර බාහිර අරමුණින් හිත මුදවාගන වාසයකරනවා කියලා බුදුරණන් වහන්සේ දේශනා කළ මේ විදිහිට තමායි කියනවා හිත පටුවෙන්ඩ දෙන්නතුව පවත්වා ගණ්ඩෝනිි එතකොට පින්වත්න ඒවිදියට හිත පටුවෙන්ඩ දෙන්නතුව වාසයකර ගණඩනං එයා කරන්ඩ ඕන දේ තමයි එයා මොකක් හරි කුසල් අරමුණක හිත පවත්තන් ඕෝනිි අපි දකින අරමුණන්ට අනුවනං හිත පවත්ව වන්නේ ඊළඟට අහන සබ්දේට අනුව ඒ අරමුන්ට අනුනං හිත පවත්ව වන්නේ. ඊළඟට නාසේට දැන ගඳ සුවන්දට අනුවනං හිත පවත්ව වන්නේ දිවට දැන්න රසේට අනුවනං හිත පවත්වන්නේ කයට දැන්න පහසට අනුවනං හිත පවත්වන්නේ මනසට සිතන අරමුණට අනුවනං හිත පවත්ව වන්නේ එයාට බොහෝවිත අකුසල් සහගත අරමුණක තමයි වා කරන්න වෙන්නේ මොකද ඒ අරමුණෙන් හිත මුදුවගණ්ඩය දන්නේ නැති නිසා ගේ නිසායි බුදුරණන් වහන්සේ දේශනා කළේ කයට අනුව හිත පවත්වඩ කියලා කායනු පස්සන භාවනා අරමුණක හිත පැවැත්වීම තුළ අ බාහිර අරමුණ ඔස්සේ හිත දුවන් නෑමයාගේඒ අරමුණයම් හිත පවත්වා ගැනීමෙන් මනාකොට සංසිධමෙන් යුතු වාාසය කරන්න පුළුව ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදියට ඉන්ද්‍රී අසංගෝරයෙන් වාසය කරන එක හරිට මෙ මේවාගේ දෙයක් කියනවා පින්වත් මහණෙන වෙනස් වෙනස් තැන් ඇසුරු කරන වෙනස් වෙනස් ගොදුරු ගන්නා ප්‍රාණීන් හයදෙනෙක් අරගෙන සවිමත් රැහැනකින් බඳිනෝ කියනවා මොනුම් දේ සත්තු ඔන්න නයි කල්ලාගෙනමයා නයාව කොහමරි බෙල්ලින් ගැට ගහ ගන්න ඉඟට කිඹුලකු තරගෙන සයිමත් ්‍රහණකින් ඒ කිඹුලාව ගැටගහ ගන්නවාඉළඟට කුරුල්ලෙක් අරගෙන කුරල්ලගේෙ කකුලෙන් ගැටගහනුවර ලනුව ඊළඟට බල්ලෙක් අරගෙන බල්ලගේත් බෙල්ලවටේ ලනුවතල කොහොමරි බඳිනෝ එළඟට හිවලෙක් අල්ලාගෙන හිවලවත් බඳිනවා එළඟට වන්දුුරෙක් අල්ලාගන වඳුරාවත් බැඳලා ඒ ලණු හයම එකට බඳනවා බැඳල මේ අමකොත කරන්නේ එලනුව අතාරනවා. ඉතින් බුදුරජාණන් වහන් සයහනා පින්නවොත් මහණෙන ඔන්න ඒ වෙනස් වෙනස් තැන් ඇස්තුරු කරණය කියන්නේ නය ඇසුරු කරන්න වෙන තැනක්. කිඹුල ඇසුරු කරන්නේ වෙන තැනක්. ඊළඟට බල්ල ඇසුරු කරන්න වෙන තැක් එය වාසය කරන්න සත් ප්‍රාණින් හය දෙෙන වාසය කරන්නේ වෙනවෙන ස්ථානෝල එතකොට අරවිදිට එකට බැඳලා ලනු ඇතරපුහම මොකද වෙන්නේ අර සත්තු හාය දෙනා එකම දිසාාවට ගමන් කරන්නේ නෑකේනවා. මොකද වෙන්නේ නයා අදින්නේ තුම්බසට යන්ඩයි නයායන්ඩ උසා කරන්නේ තුබසට ඊළඟට කිම්ඹුල යන්ඩ උත්සා කරන්නේ වතුරට පක්ෂයා කියන්නේ කුරුල්ල යන්ඩ උක්සා කරන්නේ අහසට බල්ල යන්ඩ උක්ත්සාහ කරන්නේ ගෙදරකට එු ගමට ඊළඟට හිවල යන්ඩ උත්සා කරන්නේ සොහොනට සොහොන තියන මිනි මස්කන්්ඩ වඳුරායන්ඩ උක්ත්සාහ කරන්නේ වනයට බුදුරන් වහන්සේ හනෝ පින්වත් මහනිනි ඔහොම දැන් හය දිසාාවකටන මේ කට්ටියය හයිදන අන් හදන්නන්නේ ඔහ ොහමගේ ලා වෙහෙස පත්වෙන නේද කිය එකන එක 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 පැත්තට ඇදලා කලාන්තයට පත්වෙනවා නේද කියලානවා හැබැයි යම්වෙලාවක යම් සතෙක් බලවත්වෙනවාද ආංගේ සතාගේ පැත්තට අර සත්වටි ඔොක්කොම ඇදිල යනවා කිය නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආංගේ වගේ මයි කිව්වා යම් කෙනෙකින් මේ කායගතා සතිය මනාකොට වඩලා නැත්තන් මේ කායනු පස්සනල් මනාකොට වඩල නැත්තන් අ එක එක තැන් ඇසුරු කරන සත්තු හයිදෙනාවගේ තමයි මේ ඇස කණ නාසේ දිවකයි මනසර්. එතකොට ඇ රූපේටම ඇහ ඇදලාගන්නවා ඇහන් දකින රූපේ අනුව එක කණට ඇහෙන සබ්දට අනුව එහිට ඇදිල යනවා නාසයට දැන්න ගඳු සූදට අනුව ඒ නාසේ ඇදිල යනවා කියළඟට දිවට දැන්න රසේට අනු තමයි දිව වැඩ කරන්නේ කයට දැන්න පහසටන්නුව තමයි කයි වැඩ කරන්නේ මනස්සට සිතන අරමුණන්ටනු තමයි මනස වැඩ කරන්නේ යමක්ද බලවත්වෙන්නේ ඒක මේ හිතේ වැඩ කරන්න පටන් ගන්නවා කියනවා ඔන්න අපිහිතමු සමරලාට ඔන්න කෙනෙක් කෑම් එකකා ඉන්නවා එතවට එයා එවෙලාව අරමුණ තියන්නේ අර කණ දේට අනුව හැබැයි කෙනෙක් ඇවිල්ල කකායද්දීම් බයි නොය කෙනාට මකරි පරුස වච නොලින් ඇතවට අර සමල්ලාට කන බත්පතත් විසි කරලා කණට ඇහිච සබ්දේට අනුව එයා ක්‍රියාත්මක වෙන්නද ආයතනාය පහම අයින් කරලා අ කනට ඇහිච්ච සබ්දේට අනුව කණට ඇහිච්ච සබ්දේට අනුව එයාගේ ආයතන හයි ක්‍රියාත්මක වන්න පටන්ගන්නවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර සත්තු හය දෙනා එක රැහැනකින් බැඳලා අතරලා යම් පාදද යම් ප්‍රාණයෙක් බලවත්වෙලා ඒ පැත්ට අධනාද ආගි වගේ මේ අසකන්නු නාසය දිවකයි මනස කියන ආයතන හයඔස්සේ යම් අරමුණක්්ද බලවත්වෙන්නේ ඒ පැත්තට මේ හිත යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආගේවිදියට තමයි කෙනෙක් අසංගර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තුකට බලඩ පගත්න අපේ මේ ජීවිතය බුදුරජාණන් වහන්සේ දේශනා කළ දැ මේ ඇසකණු නාසේ දිවකායි මංස කියන මේ ආයතන හය තුළ හටගන්නේ පංචුපාදානස්කන්ධයක්ම ඒ කියන්නේ ඇහින් අරමුණ විදල මේ රූපේට බැන්දිලයනවා ඒ ඇහැට දැක රූපේට අනුව ඇහි හටගන්නව නං යම් විඳීමක් ඒ විඳීමට බැන්දිලයනවා අපි ඉළඟට ඇහෙ හඳුනාගන්න අපි ඒ රූපේට බැදිලයනව එකනි සඥාවට බැන්දිලයනවා ඇහැට දකින රූපේට අනුව යම් චේතනාවක් හටගන්නවාද අගේ චේතනාවට අපි බැන්දිලයනවා ඒ විඤ්ඥානයට අපි බැන්දිලයනවා බුදුරන් වහන්සිේ දේශනා කළා ඒක හරිට මේ වගේ කියොන්න බල් එක් ඉන්නවා. බල්ලා කනුවක තමයි බැඳලා තියෙන්නේ. එතටඒ බල්ලට කොහෙද අන්ඩ තියෙන. යනාන වූ යන්ඩෝන අර කනු වටේ තමයි කැරරකි වාසය කරන්න නි බුද අන්න්නත් ඕනේ එතන කනුවටේ කැරකිලා. ඊළඟට නිදයනවනම් කනුවටේ කනු ඇසුරු කරගෙන තමයි බුද අන්්ඩෝනනි. යමක් කරනාද අර කනු ඇසුරු කරගෙන තමයි බැදල තියන කනු ඇසුරු කරගෙන තමයි කරන්න වෙන්නේ මේ ලෝක සත්වය හරිටාගේ වගේ කිව්වා බුදුරජාණන් වහන්සේ ඒකොහොමද රූපයෙන් සතුටවේවෙඉන්න කිවා වේදනාවින් සතුටුවේ මේ අපි විඳින දේවල් වලින් සතුටේවි තමයි වාසය කරන්නේ ඒක වටේම කැර කෙන අපි පලන්ට කාලෙකට අපි සැප විදිනවා ඊළඟට ඒ සැප පරිවර්තයෙන දුක බවට එක්ක වෙලාවක උපෙක්ෂ සහග තරමුණක තමයි මෙහිත රන්න ඔච්ර නෙමේද අපේ ජීවිතය තියන්නේ ඔයිටික නති ඉතින් ඔය සැපුද්දු කොපේක්ෂා කියනවිදී වටේ කැරෙක්ැරකි අපි ජීවිතය ගත කරනවා ඊළඟට අපි බාහිරින් හඳුනාගන්න දේවල්වලට ඒ ඒවා වටේ කැරෙක් කැරකි තමයි අපි වාසය කරන්නේ කවුද ඒ තමයි දවාදරුව හඳුනාගන්න දේවල් අපි මේ ආයතන හතුලින් ඊළඟට ගෙවල් දොරවල් ඥාතිහිතු මිත්‍රාදීන් හරිහම්බ කරපු දේවල් වතුපිටි කුඹරු මෙව තමයි අපි හඳුනාගන්න දේවල් මේක තමයි අපේ ලෝකයේ ඉති මෙවටේ කැරෙක්කරරි තමයි වාසය කරන්න කියනවා ඊළඟට ඒ දේවල් දැකදැක අහලා මේ ආයතනහාස්සේ විඳමින් ඊට අනු ජේතනා පහළ කර කර ඒ ජේතනා ඔස්සේ අර බල්ලාර කනුවටේ කැරකෙන වගේ ජේතනාවින් සතුටේවි ඉන්නවා කියනවා. ඒ විඤ්ඥාණින් සතුටේවි න්න මේ මේ විදිහට පංචුපාදානස්කන්දයෙන් සතුට වී වාසය කරන්නෙකිව මේ ලෝක සත්වයඒයි නිදහස්වීමක් දකින්නේ නෑ කියලා බුදුරජණන් වහන්සේ දේශනා කළේ බුදු කෙනෙක් මේ ලෝකයේ පහළ නොවෙන්ඩ බුදු කෙනෙක් පහළවීමෙන් තමයි අපි දැනගයා මේ පංචුපාදානස්කන්දය වටේ මේ කැරෙක් කැරිගි තමයි මේ ලෝක සත්වය වාසය කරන්න මේකින් නිදහස්වීමක තියනවානය කියලා ඒ ධර්මය අපිට කියල දෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම බලන්ඩ පින්වත් මේ මහා නුවනතියන කට්ටී පවා සමහර කාලවල මේ බාහිරින් දකින රූපෝල්ට අනුව සබ්දවල්ට අනුව ඒවාට ගිජවෙලා වාසේ කරලාති නවා ඇයි ඒක නිදහසීමක් දන්නතුව බුදුරණන් වහන්සේගේ එක ජීවිතයක බහ ඇැති කුස කියල ජාතකයක් ඒ කුස ජාතකේ ඒ කුසාාවතය කියන රාජධානයේ ඔක්කාක කියලා රජ කෙනෙක් හිටියා එතකට ඔක්කා කරයිතුමාගේ බිරිඳ තමයි සීලවත කියන අග මෙහිසිය තකට දාසේ දහ කන්තපපුර කාන්තාව කාටවත් පිරිමි දරුනෑ දරු සම්පත නෑ ඉතින් හරි කනස්සල්ලෙන් තමයි මේ ඔක්කා කරයිතුමා වාසය කළ ඊට පස්සේ දරුවෙක් පතපතා හිටියා ඉතින් මේ සීලවතී කියන ඒ අග මෙහිසිය උපෝසත සිල් සමාදන් වෙලා දරුවෙක් පතපතා ඉද්දින් සක්දවුණුගේ මේ සීල තේජසට සක්දවුණුගේ ආසනය වනු වනා එ සක්දවුඳ බැලුව මොකද මේ කියලා මේ ඉන්දියාවේ ටටේ රජතුමාගේ අගමහසිය දරුවෙක් බලාපොරොත්තුවවෙෙන් ඉන්නවා එදකොට හීනෙන් ඇවිල්ල කිව්ව දරුව දෙන්නෙක් ලබන්ඩ වාසනාව තියෙනවා කොට ඉස්ලාම කැමති කාටද කියලා ඇබැයි හොඳ ප්‍රජඥාවන්ත දරුවෙක් ලබනවා ඇැබයි ඒගේ රූපය විරූපයි ඇැබයි ලස්සන දරුවෙක් ලැබෙන්ඩ ඉන්නවා එයා ප්‍රජඥාවන්ත නෑ දුස්පරාජ්ඥයි කාටද කැමති කියල හැව ඉස්සලාම් එතුකොට අගමිහිසිය හිතුව මේ දුස්පා්ඥ කෙනෙක්ග මෙහිට වැඩන්න රූපය කැතවුනත් කමන්න ප්‍රජ්ඥාවතියන කෙන හොඳයි කියලා විදිහට තමයි කුස රජතුමා ඔන්න සීලවති අග මෙහසයගේ කුසේ පිළිසිිඳ ගන්නවා ඊට පස්සේ මාස් දහල් කැවමෙන් ලෝකෙට බිව වෙන හරි දක්සයි ප්‍රඥ්ඥාවන්තයි හැබැයි බලන්න පින්වත්න මේ සසරේ කර්ම ලස්වභාවය සසරයකරුපු කර්මයක් නිසා තමයි මේ විදිහට කැත මූනක් ලැබේ එතකොට මාස දාහයකින් පස්සේ තව ටික කාලයක් ගියාට පස්සේ අර අනිත් කුමාරයක් ඉපදන එයාගෙනම ජයම්පති එයා ගොඩා ලස්සනයි එතුව ටිකකාලයක් ඉදදිින් දැවන අවුරුදුතු දාසයයි කුස කුමාරයට එතවට මෙයා යෝ රජතුමා එතකට අම්ම ඉතාත්තයි කල්පනා කරනවා මේ පුතාට ඊළඟට අපි රජකම ඕෝනි කියලට වස කිව ගේහිල්ලා රජකම අපිද්ඩ යන්න ක කියළලා තුරකිව මට රජකම වැඩන්නේ නෑ මංකෑම තින රජකමුණි කියලා එඒ මේ රූපය ඇත නිසා ඉතින් නෑනවැට අපිට කසාදයක් කරලා දෙන්නම් කියලා ඔන්න තැන් එහෙනම් මට මේ වගේ ලස්සන රූපයක් තියෙන කෙනෙක්ඕෝනනි කියලා ලස්සන තරත්තරං වලින් ලස්සනම ලස්සන රූපයක් ඇබුව කුස කුමාරය රජකමට පත්වෙලා එතකට මේක දැන් ්‍රාල්ධානි ික අරගිල්ල කොහුමරි ලස්සන කුමාරිකාවක් හොයා ගත්තා ඒ කුමාරිකාවගේ නම තමයි ප්‍රභාවති හරි ලස්සනයි ඒ ලස්සන වන්න හේතුව තමයි පින්වත්න ඒ ප්‍රභාවත කුමාරිකාවගේ ඒ කිය ඒ මදු කියන රයිතුමාගේ දියනිය ඒ ප්‍රභාවත කුමාරගේ ලස්සන කොච්චරති කියන්න ඇගෙන් රැස්වී දෙෙනවා කියන සසරේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන්දුන් එක පින දන්දීල පැතුව ගිතෙල් පූජා කරලා පැතුවා මට මේ පුුණ්්‍යාණු භාවයි ලස්සන බබලන රූපයක් ලැබෙන්ඩ කියලා ඒක පිණින් තමයි අරයිදී ලස්සන රූපයක් ලැබුණේ ඉතිං ඔන්න හම්බුනාට පස්සේ දැන් අම්මා එකන්නේ සීලවති අග මෙහිසියයි රයිතුමයි ඇවිල් දැන් ඔන්න මගුල කතා කර අතාගරට පස්සේ ද මුණ පෙන්නුවොත් මේ ප්‍රභාවතය කුමාරය කුසරජුරුවන්ට කැමැතිව නෑ නිසා අරගම හිසය කියන අම්මා කිව්වා අපේ චාරිත්‍රයක් තියෙනවා එකළමේ කම්බෙනකන් මේ ස්වාමියයාගේ මූුණ පෙන්න්නට බෑ කියලා කැමති දිකි හැවයකට කැමති කිව මොකද මුළු රටේම අගරජතුමා තමයි කුසරජජුරුව අරසාමාන්‍ය ප්‍රාදේශය රජ කෙනෙක් මදු රජතුමා කියලකයි ඉතිං ඔන්න දැන් ප්‍රභාවති කුමාරියය අහට එක්රං ගියා කුසාාවත රාජධානීට එක්කරං ගියාට පස්සේ දැන් කුසරජ්ජරුවන්ට බලන්ඩ ආසයි මේ ප්‍රභාවති කුමාරීව ආයනං හොඳයි කියලා අම්මට කිවන දැන් සීලොවති අග මෙහසේට කිවට පස්සේ හාමුුද එහෙනම්මං මේ ඇතු ටික පෙන්නන්නම් කියලා ඔයා මේ ගොපල්නෙක්ු වගේ එවිදිට ඇත්තු හසුරුවුණ කෙනෙක් වගේ ඉඩකිවා එතකොට එදා දැක ගත්තා. ඊළඟට තවදවස අස්වයටික පෙන් න්නම් කියලා ඒ විදිහට ප්‍රභාවතිය කුමාරීව එක්කරංගිය එතකොට අද්දින් ඒ අස් අපි කියන්නේ ජරා ගොඩකින් අ ප්‍රභාවති කුමාරීයට ගැහවා මූුණ බලාගන්නඩ ඕන හින්දා. එතකොට හැරලා බලද්දිී ඔන්න කුසරජරුව කියලා දන්න හැබැයි විරූපී මනුසේකු දැක්කඒ මේ කවුද කියලා බැනගෙන යන්ඩ ගිය එදා ඉට පස් ඔන්න දැම් මේ ප්‍රභාවතය කුමාරියටත් දකිින් ඩාසයි මේ කුස රජතුමා යි රෑට තමයි දකින්නේ. ඉඩහස්ස ඔන්න අම්මට කිව මට කොහොමරි මගේ ස්වාමයාව දකිින් දෝනි කියලා. ඊට පස්සේ ආයනං හොඳයි කියලා එම් හිට රජතුමා නගරේ ප්‍රදක්ෂනා කරනවා ඒලායිම පෙන්න්නම් කියලා එතා උඩ ජයම්පති කුමාරයා ඉස්සරහින්තියලා කුසරජවරුවන් පිට පස්සෙන් තිබබා එතකොට යනවෙලාවට ජනීලයාත් කරලා බලන්න්නකිවා ප්‍රභාවති කුමාරීට එතකොට මේ ප්‍රභාවති කුමාරය රයිතුමාය අදින් ජනීලයාත් කරලා බැලවා බලදදිින් දැක්කේ අ ජයම්පති කුමාරී කුමාරයාව එතකොට හිතුව ප්‍රභාවති කුමාරිය අයනම් මගේ ස්වාමියයා ගොඩක් ලස්සනයකල් හැබැ ඇත්ත එකනෙමේ කුසරජ්ජුරු හිට පිට පස්ස හැබැයි ඇතා පිටින් බහිද්දින් දැක්කා ඉසරලා බැස්සේඇ රයිතුමා සලා බහි පිට පස් හිටපු කෙන තම බැසේ කුස රජ්ජුරු එතුට හරි ප්‍රශ්නය ඇැතිවලා ඇහ මේ රයිතුමා බහින්නතු පිටපස්ස හිටපු කෙනා බැස්සේ කියලා එකෙන් දැන ගත්තා ඔයවිදිහට පොහොමරි දැනගෙන අන්තිමේට මෙයත් එක නම් මට දීග කණ්ඩ බෑ කියලා ඔන්න ප්‍රභාවතය කුමාරී නැවත මදු රජතුමාගාවට ගියා දැම් බලන්ඩ මේ රූපයට වසඟ වුණහම වන්න දේවල් පින්වත්න්නේ කුසරඇතුමාට දැ ප්‍රභාවතිය නැතු ඉඩ බෑ අ රජක මොක්කොම් භාරදීලා අම්මට අර ප්‍රභාවතය කුමාරය එ එක්කරං එඩ කියලා ගියා මදුරඇතුමාගේ මාලි ගාවට ගිහිල දැන් කුසරජ්ජුරුව කියලා දැනගත්වතු දැන් ප්‍රභාවතිය කුමාරීමයාට කැමති නෑ සරජුරු කියලා දැනගත්තක් අම්ම ඉතාත්තයි භවනෝ එක නිසා සේවකයක් වි හිට අන්ඩෝන කියලා මල් හදන කෙනෙක් විදි රැගිහිල්ලා ඉතාම ලස්සන්ට මල් මාලා හදලදීලා උදේට යාවනවා එත රාජතුමා තම ස්සල්හම දකින්නේටික එත රාතුමහන මේ කවුද මේ මේ මල් හැදුවකේ ඇතුවට කියනා අ මල්හදනය අර යන කෙනා හින්නවානි එයා කියනා මගේ මේ මගේ අට තඉන්න සේවකය තමයි ඇද කියලා හරි ලස්සනන කියලා ඔන්න කහවුනු දාහත් දෙනවා. ඊළඟට තවදවසක් අරක් කෑමිය විදිහට ඒයන්නේ කෑමුවෙන කෙනා විදිහට ඔන්න කුසරජ්ජුරු තමයි කෑම යන්නේ. එතුව රහාට කෑමහදලා යවන ප්‍රභාවති කුමාරයට තම යවන්නේිමේ කෞුදම රජතුමා රූපේට වසගේ වෙච්ච නිසා. ඉති යවට පස්සේ අ මදුරඇතුමා අහනවා අවුද මෙච්ච රසට කෑමමු යන්න කෙළතුවට කියන මගේ යට තින්න කෙනෙක් තමයි කෑම යන්න කියලා කෑම අරගෙන යන කෙන කියන අද ඉඳන් එහෙනම් රජග මාලිගාවට කෑමේ වන්ඩෝනි මෙයා කියනවා මේ විදිහට වාසය කරද්දින් මාස හතක් මේ ඉන්දියාවට රජතුමා අර රූපේට වසඟ වෙලා මාස හතක් අර කුමාරිකාවට මෙහකන් කරනවා එතකොට දැන් සක්දවිදු බැලවා ද මාහ සතක් එනක ප්‍රභාවති ඉක්ුමාරිය කැම් තිනෑ හොඳ දෙයක් කරන්න කියලමුකද කරේ. දරුණු රජවුරු හත් දෙෙනුකොට පිවත්න හසුන් පත්්‍යාවනවා සක් දෙවිදු මේ ප්‍රභාවති කුමාරීෝ දෙෙන්ඩ කැමති කියලා තමන්ගේ තාත් අ විදිහට එකැන් මදුරඇතුමා විදිහට තමයි ලිවම යවන්නේ. ඇකට හත් දෙනාව එක දවසි එනවා මදු මේ ප්‍රභාවති කුමාරීෝ ගන්්ඩ. ල් දැන් එකක්න යුද්ධ කරන්නට ලෑස්තිය රජධාන ඉටැවිල්ලා කෑලි හතකට කපල කෑල්ලක් හරි ඕන කියනවා එදා තමයි ප්‍රභාාවති කුමාරිය බයව දැන් රයිතුමත් තීරණය කලා මෙ මරණ දෝනි කියලා ඇයි නැත්තම්මුළු රාජධානම දෙන්ඩ වෙනවා ඉති ඊට පස්සේ ඔන්න අම්මගාවට ගහිලා ප්‍රභාවති කුමාරිය අඩන්ඩ ගත්තා අනිමාව බේරලා දෙන්න කියලා සාත්ථගාවට ගිහිල්ලා අරඩ ගත්තා විසුදු බක් නෑ ප්‍රභාව තිකුමාරරි දනගත්ත මදුරයතුමා කියන අය වෙලාවේ ඔඹට මේ දැන්කරන්න දෙයක් නෑ කුසරඇතුමා ගාව මේ දිහෙට හිටියනම් ජීවිතේ බේරගන්න තිබ්බ කියලා එතුවට ප්‍රැභාවතිකුමාරය කියනවා නෑ කුසරතුමා තමයි කියනවාර අපේ කුසිේ කෑමු යන්නේ නෑ විශවාස කරන්න බෑකිවා එහෙන ගිහිලා අහඬ කිව එතුකොට යද්ධින් කුසරයතුමා බල හෝදන පත් ඇයි මේ රූපේට වසඟ වෙලා අන්තිමට කුසරඇතුමා තමයි ප්‍රභාවති කුමාරියව බේරගන්නේ කියනව මට බවිෙන්්ඩ පම බේරගන්නන් කියලා අස්සු කරත්ය ගිහිල්ලා අර දරුණු රජවුරු හදදනාට මමයි කුසරජජුරුවෝ කියලා එක හඩින් කෑගහන කියනවා තුම් පාරක් ඒක මුළු දමදවට මැහුණ කියනවා ඒ සාදධ්‍ය ඇහුන විතරයි රජුරු හද්‍යනම් සීසීකට පලා ගියා කියනවා ඒ තරම් බලසම්පන්න මේ ජවයක් තිබබ බලසම්පන්න ප්‍රජ්ඥාවක් තිබ්බ ඒ රජතුමා පවා අ රූපයටවාසක වීම නිසා වහල් භාවිට පත්ව වන ඇතතුකට බලන්න මේ රූපය වටේ ඒ අපි විඳින මිඳීම් වටේ කැර කැරකි මේ පංචුපාදානස්කන්දය වටේ කැර කැරකි අපි මේ සසරේ යන හැටි ඒයි බුදුරන් වහන්සේ දේශනා කළේ මේක නුවනින් දැකලා මනාකොට අවබෝධ කරගන මේ කායනු පස්සනා භාවනා අරමුණු තුළ හිත පිහිටුවාගෙන ඒ බාහිර අරමුණුවලින් හිත මුදවාගඩ තමන් දක්ෂ වෙඩෝනි කියලා. ඒකට ත බුදුරන් වහන්සේ ඉන්්‍රිය සංගුරය පණවා වදාලින්. එතකොට මේකේ බුදුරන් වහන්සේ දේශනා කරනවා කොවිදියටද ඉන්ද්‍රී සංවරය කරන්න ඕෝනනි පින්වත් මහන්නේ එකඇ සංහර වෙන් ඩෝනි කොමද මෙහිලා භික්ෂූ ඇසින් රූපයක් දැකලා ප්‍රිය ස්වභාවය ඇති රූපේට ගිජ වෙන්න. අපට්‍රිය ස්වභාව ඇති රූපේට කිපෙන්නෑ කයි පිළිබඳව සිහි පිහිටවාගෙන වාසය කරනවා ප්‍රමාණ රහිත සිටින් ඉන්නවා. එතවොට එකෙන් අදහස්වන දේ තමයි පින්හත්ති යම් කෙනෙක් කායන්නු පස්සනාව මනාවකට හිතේ පිහිටුවාගෙන වාසය කරනවා අනන් එයාගේ හිත පලල් පටුව නෙමෙයි පිහිටලා තියෙන්නේ. එකයි ප්‍රමාණ රහිත සිටන් ඉන්වා කියල බුදුරැන් වහන්සේ පෙන්නන්නේ යම් තැනකේ උපන් පාපිය අකුසල් ඉතිර නැතුව නිරුද්ධ වෙනවා නං ආගේ චිත්තව විමුත්තියත් ප්‍රජ්ඥාව මුක්තියත් ය ආකාරයේ මවබෝධ කරගෙන වාසය කරන අගෙන එතකොට ඒ දිට ඇහෙන් රෝපයත් දැකල යරපයට ගිජුවෙන්ෙත්නෑ ගැටනිත් ෑ කණින් සබ්දයක් කහල ඒ සබ්දේට ගිජවනිත් නෑ ගැටෙන්න්නත් නෑ ඒවිදිට මේ ඇසකන්නු නාසේ දිවකාය මනස කියන ඒ අධ්‍යාත්මික ආයතනහර හයින් බාහිර අරමුණුවලට ගැටෙන්නත් නැතුව ඇලෙන්නිත් නැතුව කායානු පස්සනාවේ හිත පිහිටුවාගෙන වාසය කරනවා කියනවා එතකොට එයාගේ හිත පටුනෑ පලල් කියනවා ලා තමයි තියෙන්න්නේ කියනවා ති බුදුරන් වහන්සේ දේශනා කළ ඒක හරියට මේ වගේ කියනවා ඔන්න අරවිදිහට මර ප්‍රාණීන් හය දෙෙන අල්ලගෙන ඒකයන්නේ නයාවයි කිම්බුලවයි ඊළඟට පක්ෂියාවයි බල්ලවයි හිවලවයි අර වොඳුරවයි ඒකන්නේ එක තැන් ඇසුරු කරන සත්තු හය දෙෙන වල්ලාගෙන එකට ගැට ගහලා කනුවක ගැට ගහනවා කියනවා එතකොට කනුවක ගැට ගැහවාම් පින්වත්න්නේ ඕන ඕන විදිහට ඇදගෙනයන්ට බෑ හොඳයට හිය තිබ්බවනත් දඟල්ලා දඟල අන්තිමට අර කනු වටේම වාසේ කරන්නටා බුදුරන් වහන්සේ දේශනා කළා පින්නත් මහනෙන ආංගේ වගේ තමයිකිව යම් කෙනෙක් කායානු පස්සනා භාවනාව මනාකොට වඩලනන් බහුල වසයෙන් ප්‍රගුණ කරලා තියෙනවා නන් එයාගේ හිත ප්‍රිය මනනාප රූපෝල්ට යන්නේ නෑ කියේනවා ඇස විසින් ඔොහෝ ප්‍රියමනාපරෝපෝල්ට අදින් නෑ කියනවා අමනා රූපෝල්ට පිළුක් ඇතිවෙන්නෙත් නෑ කියනවා. ඉළඟට කනිංහන සබ්දවල්ටත් එහෙම ප්‍රේමනාප සබ්දවල්ට ගිජුවන්නේ නෑ අමනා අප අමනාප සබ්දවල්ට ගැටන්නේ නෑ කියනවා කායනු පස්සන හිත පිහිටවාගෙන වාසය කරන කෙනාට ආන් ඒවිදිට වාසයකරදදිී බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංවරවයා වාසේ කලා වෙනවා කියලා ඊට පස්සේ බුදුරන්හන්සේ දේශනා කරනවා පින්වත් මහනෙන සක්තිමත් හුලහෝ කනුව කියලා කියන්නේ මේ කායගතා සති භාවනාවට කියන නමක් කියනවා ආගේ නිසා ඔබ මේ මේ විදිී ටික් මෙෙන්ල කියනවා අප විසින් කායගතා සති භාවනාමුවයි වඩන් ඩෝනි බහුල වසයෙන් ප්‍රගුණ කරන් ඩෝනි ජනාවක් මෙ ප්‍රගුණ කරණ්ඩෝනි නිවසක් මෙ ප්‍රගුණ කරණ්ඩෝනේ ඉතා හොඳින් පිහිටවා ගන්ටෝනේ වඩාත් ප්‍රගුණ කරගන්නටෝනේ ඉතා උත්සාහවත්ව දියුණු කරගන්නටෝනේ කියලා ඔවුන් ඔය විදිහට හික්මෙන්න්්ඩ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කලාගේ නිසාපින්වත්න අපි මේ ලෝකයේ ජීවත් එෙද්දිින් නොයෙකුත් අරමුණු අපේ මේ ඉදිරියට එනවා සමල්ලාට අපි ප්‍රියකරණ අරමුණු සමරලාවට අපි ප්‍රිය කරන්නේ නැති අරමුණ ආන්ගේ දෙකටම නොගැටිී නොවැලි වාසය කරන විදිහ තමයි බුදුරජාණන් වහන්සේ මේ චප්පාන සූත්‍රී අපිට දේශනා කර ්‍යාංග නිසා හොඳට මේ කායගතා සති භාවනාවක් අපි පුරුදු කරගණඩ මහන්සිගන්න ටොනය කිය අසුභ භාවනාවඉළඟට ඉරියාපත භාවනාව නිළඟට ධාතුමනිසිකාරය ආනාපාන සතිය නිළඟට නවසීවතකය කියන මේ මේ භාවනා අරමුණක් අපි පුරුදු කරගත්තතුන් අරවිදිහට බාහිර අරමුණුවලින් අපේ හිත පෙලන්න නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංගේෙන් ශා පින්වත්න අද මේ ඉගෙනගත්ත දහම් කරුණු අපිටත් කායගතා සතිය මනාකොට දෙවුණු කරගෙන මේ බාහිර අරමුණුවලට නොවැලි නොගැටී බදුජාණන් වහන්සේ වදාළ චිත්ත මුක්තියත් ප්‍රජ්ඥාමුක්තියක් සාත්සාත් කරගද වාසනාව ලැබේවා සාදු සාධ සාදු අද මේ නුව නඇසපාදන සිරි සදහම් වැඩ සටහන් සඳහා දායකත්වය දරන්නේ පින්වත් ඩල කසුන් මදුසංක මහතා විසින් ඉතින් අපි ැරග ීලූම් ුණනි ධර්මයෙන් අපි සීල්ලු දෙවියන්ට අනුමෝදං කරම් සක් දෙවිඳුන් සතරවරන් දෙෙවරුම් ඇතුළු සද්‍යවලෝ වාසී සීලු දෙ ියෝ මේ පින්ං අනුමෝදංන් වෙෙත්වා දෙවියන්ගේ දදිව්‍ය අසේසුරු මේ පුුණ්්‍යානු භාවන් වඩ වඩාත්වර්දිනය වෙෙත්වා සේක බලධර්මයන්ගේ වැඩිත්වා දෙවියන්තද චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාවල බිත්වා සාධ සාධ සාදු. ඒගේ රස්කර ගස් ීලූම් පුුණනි ධර්මයන් එ මීට වසර හතල්හිකට පෙරමී පරලෝගී ජඒස්ුවනේරිසියාට මේ පින් අනමෝදැන් වෙත්වා ඒවගේ ජජඒ නිමල් කරුණාතිලක මාමාට ඒවගේ මීට වසර හතරකට පෙරමී පරලෝගිය ඒ MW රූපවිති ආච්චයම් මාට මේපින් අනමෝදන් වෙත්වා ඒගේ මේ kasුන් මහතා නමින් අනන්ත සසර පටම් මේ මොහුත් දක්වා මේ පරලෝගේ සිල් මල්ගේ නාතින්ට මේ ප අුමුදක් වෙත්වා ඒගේ පලෝජීත මේ පුුණාන්ු භාවෙන් සැපවත් පත්වා සුපත් පත්වා සුගති ගාමී වෙත්වා සංසාරද අත්මි දෙෙත්සාදුසාදු ඒගේ කරග ම්දන් ඒ කසුන් මහතාගේ සුජීවත්ව සිටින මෑණියන්ට ඒවගේ පියාණන්ට නැගනයට මේපින් අනුමෝදන්විත්වා ඒ වගේ මේ පින් වතුන්ගේ පවුල්ලොල සියලු දෙනාට මේ පින් අන්මෝදං විත්වා මේ පින් අනු මෝදන්වීමෙන් ඒ සියලු දෙනාට නිදුක්නීරෝගී සූපත් භහාවේ සැලසේවා චිරජීවනය සැලසේවා රන කියන කටයහිුතු සාර්ථක කරගන්න මේතිං උපකාරීවෙෙත්වා දෙවන්ගේ ආරක්ෂාව නිබදවම සලසාධෙත්වා ඒ සියලු දෙනාට චතුරාර් සැත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාවල ඇබෙත්වා. සාධ සාධසා සියලු දෙනාටම තෙරුවන් සන්නයි නමව බුද්ධහයි.. මෙවැනි වටිා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්ත YouTube චනලේ සස්ටරයි් කර සිීනුව ලකුණු ඔබන්න.